ඉල්ලනයේ විදුහලක පහස්වවෙනයේ දරුවන් පිරිසකට වද හිංසා කිරීමේ සිද්ධිය උණුසුම පහවයන්නත් පෙර තවත් එවැනිම කේදනිය පෝතක් අද දෙනට වාර්තාාවනා. ඒ පහස්වනය දැරියකට සිදුකළ අමානුෂ්‍යික පහරදීමක් යැනයි. පහරවීම සිදුකර තිබුණේ අම්බලන්තොට ප්‍රදේශයේ පාස්සලක ගුරුවරේක් අම්බලන් තුටෙල් ඩනම දුටකැඹුණු මහවිද්‍යාලයේ පස්වන ශවීණයේ ඉගනුම ලබන සිය දියනයට ගරුුවරෙකු මානුශි කල්ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇගේ මෞපියන් පුංගම පොනිස්ථානේ වෙත ඒ පැමිණිල්ලක්කි දිරිපත් කරතිබුණ. මව පොලසිට සඳහන් කරතිබුණ මෙම ගරුවරයා කෝටුවකින් දැරියගේ පිට ප්‍රදේශයට අමානුෂි කලෙස පහරදිී තිබූ බවයි. මුල් අවස්ථාවේ දරිය මේ සම්බන්ධයෙන් මගින් කරුණු වසන්කිරීමට උත්සාහ දරාත්තිබුණනද. දරියේගේ පිට ප්‍රදේශය කැලල්දට මවකල විමසීමේදී. දැිය ඒ බව හෙළි කරතිබුණ. දැරියගේ පියාගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ගුරවරයා විසින් සටහන් කර ගන්නා ලෙස දනුම්දුන්චේ දෙයක් දැරිය සටහන් කර නොගැනීම නිසා පහරදුන් බව දැරිය පොලිසිට ප්‍රකාශ කළ බවයි ද ම ද ක . මීට පෙරද අවස්ථා රැසකදී ගරවරයා දැරියගේ කොඩෙන් ඇද පහරදීම නිසා දැරියගේ කෝඩේ කපාදමීමට පවවා මවකට යුතු කරතිබුණ ොලීසි හවර පසය පිතක් ටන්ෙව සේරමදේ දරවා හිවවා දර්වාගේකො හෙස්ල්ෙ ල්ල මෙ හොල්ලනනා.

පස දරිය තඟල්ලරෝ හොට ඇතුළත් කරුණා. මෙම පහරදිීම සම්බන්ධයෙන් මවපියන් කළ පැමිණල්ලත් සමඟ හුගම පොලිසිය විසින් මෙ ගරුවරයා ඒ පස්සොරුවේ අත්තඩංගෝට ගනු ලබවා. ඔහු අද අංගු කල පැලස්ස මහිස්ත්‍රත් අධිකරය හමෝට දිරිපත් කරීමෙන් පසුව එමෙන දාහතර වනදා දක්වා රක්ෂි බන්ධනා ාර ගත කරුණ. මෙම ගුරුවරයා සම්බන්ධය ගඩු බන ඉදිරි්‍රයාමාර්ගය කමක්දැයි අද දෙරනෙන දුණු පලත් අධ්‍යාපනමාත්‍යංශලයකම් රංජි්‍යාපාමහතාගෙන් විමසීමක් කලා දී හොහන් කළේ සිදධ සම්බන්ධයෙන්, පළත් අධ්‍යාපන කාරයාලේ මගින් පරක්ෂණආරම්භ කර ඇති අතර. එහි අතුරුවාර්තාවක් එළට සදුදා ලබාගැනීමෙන් පසු ගුරුවර පිබඳ තීරයක් ගැනීමට නීමත බවයි. මේ අතර දරුවන්ට සිද වන හිංසන සම්බන්ධයෙන් කඩිනම්පියවර ගන්න ඉල්ලමින් නිහඬ විරෝධතාවයක් මාදිවල ජාතික ළම ආරක්ෂක අධකාරය ඉදිරිපිටදී අද තැත්ව වුණ. නිවසට පසුව දරුවන්ට තිබ දෙවිනිට තිීන ආරක්ෂසිතුම ස්ථානය තම පාසල ඇබැයි පාසල තුළදී දරුවන්ට මේගේ ක්‍රියා සිදුවෙනවාආනම් එයටට කොතන්ට දෙයන්නන්නේ. පාසල් දරුවට පසල් පරිසය තුළදී විධාකාරෙන් හයික දැනුවම් ලබදීම සම්බන්ධී. තිබෙන නීති ප්‍රමාණුවත් නොන වට පෙනීයන නිසායි සම්බන්ධදිං නීති සයෝධ කිරීම ජාත ර ධ කා රග තිබෙන.